සමගි හෙළජන සංස්කෘතික සමුළුව කොළඹදී පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද ඊට එක්ව සිටියා. ජ්‍යොතිෂවේදීන්, අංගම්පොර ශිල්පීන්, නර්තන ශිල්පීන් ඇතුළු පාරම්පරික ජන සංස්කෘතික කලාවන්හි නියතු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. 9200කට වැඩි මේ පිරිස බලාපොරොත්තු වෙන විපක්ෂ නායකතුමනි, අංක 1 අපි මේ සංවිධානය පාර්ලිමේන්තුවේ සංස්ථාගත පනතක් විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුත්ත අපි 22 වෙනිදායින් පස්සේ මගේ ප්‍රමුඛම රාජකාරිය අතර එකක් බවට පත් කරගන්නවායි කියන සහතිකය ගරු විපක්ෂ නායකතුමා වෙනුවෙන් දෙනවා. හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් අයට තලන පෙරළ නායකෙක්ද? නැත්තම් ඡන්දෙන් පස්සේ මම පත් උනේ බහුතර සිංහල බෞද්ධයන්ගේ ඡන්දෙන් පමණයි කියලා උද්දච්ච පම්පෝරි ගහලා ආලවට්ටම් කතා කියන නායකෙක්ද? නෑ. 22 වෙනිදාට මේ රටට ඉරපා යන්නේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා විදියට ඔබතුමා මේ රටේ ජනසම්මත වාදයෙන් පත් වෙලාය කියන කාරණය අපි මේ සභාවේ ඉඳගෙන අභිමානයෙන් ප්‍රකාශ කරනවා. විධිමත් ලියාපදිංචියක් නිර්මාණය කරමින් මේ කලා ශාස්ත්‍රයේ සියලුම දෙනාට හැඳුනුම් පතක් නිකුත් කරමින් එයින් පසුව පාර්ලිමේන්තු අනපනත් හරහා ඔබට නෛතික පිළිගැනීමක් අගයීමක් ලබා දෙන්නට අපි නියත වශයෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැම ගමකම හැම නගරයකම මේ ශාස්ත්‍රය තුළ සිටින ඒ සියලුම සමාජිකයින් සියලුම කණ්ඩායම් විධිමත් ලෙස සංවිධානය කරලා ඒ සංවිධානවලට නිල පිළිගැනීමක් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ උපලේකම් බලප්‍රදේශ 341 පුරාවටම අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්නට කැමතියි. සෑම බල ප්‍රදේශයකම විහිදලා තිබෙන කලායතන ශක්තිමත් කිරීම අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ඉපැරණි සංස්කෘතික ක්‍රියාදාමයන් තුළ ඒ සංචාරක ශාස්ත්‍රයට බද්ධ කිරීම හරහා අපේ රටට විශාල විදේශ විනිමයක් ඉපැයීමේ ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ මේ අපේ රටේ පාරම්පරික උරුමයට ලබා දිය යුතු නිසි ගරුත්වය, නිසි පිළිගැනීම, ඒ වගේම මේ පාරම්පරික ක්‍රියාදාමයන් හරහා බංකොලොත් වී තිබෙන රටේ සංචාරක ශාස්ත්‍රයත් බද්ධ කරගෙන විදේශ විනිමය උපයන විධිමත් ක්‍රියාමාර්ගයකට යොමු වන්නට අපි නියත වශයෙන්ම කටයුතු කරනවා කියන එක මං මේ විශ්වාසය ඔබ සියලු දෙනාටම ලබා දෙන්න. සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටීම, ඉපැරණි කලාවන් පිළිබඳව පුස්තකාල පහසුකම් එපමණක් නොව පාර්ලිමේන්තුවේ අනපනත් තරහ ලියාපදිංචි වීම තුළ යහපත් නියාමනයකටත් යොමු වන්නට අපි අදහස් කරමු. බොරු පොරොන්දු මත අන්ධවන රවට්ටන ඒ මජර දේශපාලන සංස්කෘතිය තරයේ ප්‍රතික්ෂේප කරමින් හෙළ ජන සංස්කෘතික ශාස්ත්‍රයේ ඔබ සියලු දෙනා වෙනුවෙන් මගේ මුවින් පිට වූ සෑම යෝජනාවක්ම මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන්නට කාලවකවානු සහිතව දිනවකවානු සහිතව අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. හෙළ ජන සංස්කෘතිය ගොඩනැංවීම උදෙසා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනය කොට අපේ මාතෘභූමියේ මේ හෙළ ජන සංස්කෘතිය රැකගන්නට නියත වශයෙන්ම කටයුතු කරනවායි කියන එක ප්‍රකාශ කරමින්